ගෞරවනීය ස්වාමීන් වහන්ස වෙසක් මංගල්‍ය අවබෝධයෙන් තොරව සැමරීම නිසා අකුසල් රැස් වෙනවද වෙසක් උත්සවය කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සම්මා සම්බුද්ධත්වයේ පිරිණිවීම කියන මේ උතුම් තෙමගුල කියන කාරණය වැරදි ආකාරයෙන් ඒ කියන්නේ කෙලෙස් වැඩෙන ආකාරයෙන් අකුසල් සිදුවෙන ආකාරයෙන් ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන් යම් කෙනෙක් ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ නෝනා එකම එක කාරණයක දුර්වලතාවය මොකද ඒ දුර්වලතාවය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවය වෙන දෙයක් නෙමෙයි कल्याण मित्र आश्रय दुर्वल वेनवा दुर्वल निशा सद्धर्म श्रवणे दुर्वलाय दुर्वल उना सद्धर्म श्रवणे कला श्रवणे कला सद्धर्मे नुअनिमेने गिरी दुर्वल එනිසා එවැනි ප්‍රශ්නයක් සමාජය තුළ මතුවලා තිනවා නම් ඒ ප්‍රශ්නේ මතුවීමට මූලික හේතු සාධකය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් නුවණින් මෙනෙහි කිරීමත් කියන කාරණා තුන දුර්වල වීම. එනිසා පින්වතුන් නිරේතුරව දකින්න දක්ෂ වෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන වචනය සිහිපත් වෙද්දී සම්මා සම්බුද්ධත්වය කියන වචනේ සිහිපත් වෙද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් සමුගත්තායි කියන කාරණේ තුළ පිරිණිවීම කියන කාරණේ සිහිපත් වෙද්දී නිරේතුරුවම පිංගතුල්ලා දකින්න ඕනේ මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම. බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම මතු කරගන්න අදක්ෂ පිංවතා කවදාක්වත් මේ බුද්ධෝත්පාද කාලයෙන් ගත යුතු සැබෑ ආර්ථික ජීවිතයට ගන්නෙ නැහැ. ඒතොර බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව පවතින ආ වූ කාලය. ඒතොර අබුද්ධෝත්පාද කාලය කියන්නේ මුළු බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වුණා වූ කාලය. දැන් බලන්න වර්තමානයේ මේ වෙනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් වෙනකන් තාම ධර්මයේ ජීවමානව තියෙනවා. ධර්මයේ ජීවමානව තියෙනවා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තියෙනවා. ඒතර බලන්න මේ ජීවමානව තියෙන මේ ශාසනය අපි හිතමු තව 3000 වෙනකන් තියෙනවා කියලා හිතමුකෝ අනුමාන කරමුකෝ අපි ඈ. ඒතකොට අවුරුදු 3000ක් වෙනකන් තිබ්බොත් ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ ආයුෂය කියන්නේ අවුරුදු 3000යි. නමුත් බලන්න මේ අවුරුදු 3000ක බුද්ධෝත්පාද කාලය කියන කාලය අපිට එන්නේ අවුරුදු ලක්ෂ 20කට වැඩි අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් පැවතිලා ඒ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ අවුරුදු ලක්ෂ 20කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලයි මේ අවුරුදු 3000ක් වැනි මේ පුංචි බුද්ධෝත්පාද කාලය ආවේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 3000ක් පැවතිලා අතුරුදහන් වුණොත් ඊළඟට නොවන ආයිමත් බුද්ධෝත්පාද කාලයක් පැමිණෙන්නේ ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා. තව අවුරුදු ලක්ෂ 25කට. එතකොට බලන්න අවුරුදු 3000ක කෙටි බුද්ධෝත්පාද කාලයක් ලබද්දී අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා. මෙතන අවුරුදු 3000යි අබුද්ධෝත්පාද කාලය අවුරුදු ලක්ෂ 25කට වැඩි. ඒතොර බලන්න දැන් මේසා බරපතල මේසා දරුණු මේසා කුරිලු ලෝක තත්වයක් තුල අපි මේ ලැබුවා වූ කෙටි බුද්ධෝත්පාද කාලය හඳුනගෙන ඒ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියනා වූ අර්ථය ජීවිතයට එකතු කරගන්නේ නැහැ කියන්නේ නෝනා ඒක මේ ලෝකේ තියෙන දුර්වලම අදක්ෂභාවය වෙනවා. තේන්න දුර්වලම අදක්ෂභාවය වෙනවා. ඉන්සන් නිරේතුරුව මේ උතුම් වෙසක් සමයේදී පිංගතුල්ලා හිතන්න දක්ෂ වෙන්න ඕනේ අවුරුදු ලක්ෂ 25ක් 20ක් වැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල තුල මේ උදා වුණා වූ අවුරුදු 3000ක් වැනි මේ පුංචි බුද්ධෝත්පාද කාලයත් අතර තියෙන පරතරය දැකලා ඒ ලැබුවා වූ බුද්ධෝත්පාද කාලය තුල ජීවිතයට ධර්මයෙන් ගන්න තියෙන සැබෑම හරය එකතු කරගන්න. එතකොට මේ වෙසක් සමයේදී පින්වත් ඔබ දක්ෂ වුණොත් මේ බුද්ධෝත්පාද කාලයක තියෙන කෙටිභාවය දැකලා ඒ කෙටිභාවය තුළ උපරිම වීරයෙන් අප්‍රමාදීව කටයුතු කරලා ආරියෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගන්නවායි කියන තැන එතන තමයි ඔබ මේ වෙසක් සමයට එහෙම නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ තෙමගුලට දුන්නා වූ ශ්‍රේෂ්ඨම වටිනාකම දුන්නා වෙන්නේ. ඒ වගේම පින්වතුල්ලා දකින්න ඕනේ නිරතුරුවම මේ දුක සහ සැප කියන කාරණා දෙක අතර තියෙනා වූ වෙනස. මොකද වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට මේ දුක සහ සැප කියන කාරණා දෙක පටලවගෙනයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සත්වයින්ට සැබෑම සැපය දෙන මාර්ගය තමයි ආරියෂ්ඨාංගික මාර්ගය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සැබෑම සැප දෙන මාර්ගය මේ ආරියෂ්ඨාංගික මාර්ගය කියලා දේශනා කළත් ජනතාව මේ කාරණේ පිළිගන්න කැමැත්තක් නැහැ. ඇයි පිළිගන්න කැමැත්තක් නැත්තේ? පිළි අරගෙන ඒ තුල ගමන් කරන්න කැමැත්තක් නැත්තේ ලෝකයා දකින්නේ සැප හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැපය නෙමෙයි.
මේ ලෝකේ මේ මොහොතේ මේ කාම ලෝකයන්ට අයිති මේ සුසිතේ යාමයේ නිර්මාණ රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ චාතුර්මහරජකේ මනුෂ්‍ය ලෝකයේ කියන මේ කාම ලෝකයන්ට අයිති සියලුම ලෝකයන්ගේ ශ්‍රේෂ්ඨම සැපය ලබන්නේ කවුද සක්‍රයා කියන කෙනා සුජම්පතිය කියන කෙනා ඒ වගේම මේ කාම ලෝකයන්ගේ ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම සැපයන් ලබන්නේ මේ සියලුම සස්ත්‍රීක දිව්‍ය තලවල ඉන්න දෙවිවරු ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ඉන්න ප්‍රභු මහේශාක්‍ය මිනිස්සයෝ එනම් බලන්න මේසා ශ්‍රේෂ්ඨ සැපයකට ඒ පින්වතුන්ලා ඔසවලා තිබෙයි කවුද ආරෂ්ඨාංගික මාර්ගයමයි සීලයත් දානයත් මෛත්‍රියත් කියන කාරණා තුනේ ඵලය තමයි මේ සියලුම සැපයන්ගේ මුල බවට පත් වෙලා තියෙන්නේ නමුත් වර්තමාන සමාජය තුල මේ සැපය හැටියට දකින්න වෙන දෙයක් මේ මොහොතේ හොඳට කාලා බීලා විනෝද වෙලා ලස්සනට ඇඳලා පැලඳලා ලස්සන ආභරණ පැලඳලා හැමෝටම පෙනෙන ආකාරයෙන් කැපී පෙනෙන ආකාරයෙන් ජීවත් වෙනවා කියන එක තමයි සැපය කියලා දකින්නේ. එතකොට මේ ඇයි මෙහිම වෙන්නේ අපේ පින්තුල්ලා ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ සැබෑම සැපේ මොකද්ද කියලා තාම හඳුනගෙන නැහැ. ඒ ශ්‍රේෂ්ඨ සැබෑම සැපේ උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්න දක්ෂ නැහැ. ඒ නිසා සැපේ පටලොගෙන ඉන්නේ සැපේ පටලොගන ළමා කාලයේ ඉඳන්ම මොකද කරන්නේ විසිතුරු දේවල් සුන්දර දේවල් වලට යොමු වෙලා ඒ නිසාම ධර්ම මාර්ගේ අභිහිර කරගන්නේ පන්සලට යනවාට වඩා සිල් සමාදන් වෙන්න යනවාට වඩා නටන්න ගයන්න සංගීත සම්දර්ශන බලන්න විනෝද වෙන්න යන්න තියෙන ප්‍රවණතාව වැඩි ඒවට යන්න තියෙනවා වැඩි ඉතින් ඒ නිසා ගියත් ඒවට අර යන්නම් වාලේ යනවා මිසක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කරගන්න කැමති නැහැ එනිසා නිරේතුරුවම මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මේ ලෝක ධාතුව තුල තියෙන සැබෑම සැපයන් මොනවාද කියලා හඳුනාගන්නේ නැති නිසායි. එනිසා නිරේතුරුවම ගීපින්තුල්ලා දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ ලෝකයේ තියෙන සැබෑම සැපයන් මොනවාද කියලා හඳුනගන්න. එතකොට මේ ලෝකයේ ලෞකික වශයෙන් ලබන්න තියෙන සැබෑම සැප හැටියට අපි දකින්නේ අර සමාධි පැත්ත වඩනවා නම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල බ්‍රහ්ම ජීවිත ශේෂ්ඨ සැපයන් මේගොල්ල වේදනාවේ සැපයගොල්ල ලබනවා. කාමයන්ගෙන් බැහැර වූ වේදනාවේ සැපය, සමාධිමේ සැපය. ඉම්මහාර සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවිවරු දිව්‍යාංගනාවන් සිතූ සිතූ සම්පත් ඒගොල්ලන්ගේ පිනට අදාළව ලබනවා. ඊළඟට සැප ලබනවායි කියන කාරණේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන ප්‍රභු මහේශාක්‍ය සියලුම දෙනා ලබන්න තියෙන ඉහළම සැපයන් ලබනවා. එනං සැප ලැබීමට මාර්ගය මේ සංගීත සම්දර්ශන පස්සේ යාමත් නැටුම් ගැයුම් ප්‍රශ්නේ යාමත් විනෝද වීමත් එහෙම නැත්නම් කොයි ආකාරයෙන් ඔ කාමච්ඡන්දේ වැඩිම නෙමෙයි. එතකොට අපි මේ සැපේ උදෙසා කාමච්ඡන්දයන් වඩන්න වඩන්න කාමච්ඡන්දයන් ජීවිතයට එකතු කරගන්න එකතු කරගන්න අපේ ජීවිතේට පංච නීවරණයන් තමයි එකතු වෙන්නේ. පංච නීවරණයන් එකතු වෙන තැන අප්‍රමාදී භාවයටමයි අපිපත් වෙන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ සමාජයේ සොයන සැපයන් නිසා සමාජයේ පෙරලා ලබාගන්නේ දුකක්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ සැප සොයනවානේ අපි දකින්නේ අපි සමාජයට යන්නකෝ නගරයට යන්නකෝ නේද? මේ නගරයට යද්දි මේ මිනිස්යාගේ සංකීර්ණ ජීවන රටාව කියන්නේ මොකද්ද? සැපසෙවීමේ ජීවන රටාව. නමුත් මේ සැප සොයන ජීවන රටාව තුළ දානීය කියන කාරණේ තියනවාද ඒ වෙලාවේ? සීලය කියන කාරණේ තියනවාද? සමාධිය මෛත්‍රිය කියන කාරණේ තියනවාද? මේ කිසිවක් නෙමේ තියෙන තරඟකාරීත්වය පමණයි. එතකොට තරඟකාරීත්වය කියන වචනේ තුලම තියෙන අර්ථය ලෝභ ද්වේෂ මෝහ. ඉගෙන මේ සංකීර්ණ ජීවන රටාව තුලම නිරේතුරුම පිංගතුල්ලා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් මූලයන් තුලමයි සිටින්නේ. එහෙනම් මේ වැරදි සැප සොයාගෙන යාමේ මාර්ගය නිසා නිරේතුරුම අකුසල් මූලයන් රැස් කිරීමේ දිශාවටයි ගමන් කරන්නේ. නමුත් සෙවීමේ සැප නිසා අවසානයේ අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? ලස්සන ගෙයක් හදා ගන්නවා, වටිනා වාහනයක් ගන්නවා, හොඳට කාලා බීලා ජීවත් වෙනවා. දැන් අවසානයේ සැපේ කියලා අපි ලබාගෙන තින්නේ ඕකයි. නමුත් මේ සැපේ කියලා ලබාගෙන තින මේ සීමාව රැස් කරන්නේ අප්‍රමාණ වූ අසීමාන්තික ලෝභ දේශ මොහයන් ජීවිතේට එකතු කරගෙන තිනවා. එතකොට මේගොල්ලෝ කල්පනා කරන්නේ මේ తాවකාලික සැපයක් උදෙසා මේ රැස් කරගන්නා වූ ලෝභ දේශ මොහයන් නිසා දීර්ඝ කාලයක් අපි දුකට වැටෙනවායි කියන කාරණේ. තේරෙනා දීර්ඝ කාලයක් අපි දුකට වැටෙනවායි කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම ගිහි පිංගතුල්ලා මේ වෙසක් සමයේ අවංකව හිතන්න නුවණින් මෙනෙහි කරන්න මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම සැපයන් මොනවාද කියන කාරණේ. එනිසා ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උපත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කියන අර්ථයන් උපයෝගී කරගන්න ඕනේ අවම වශයෙන් මේ ලෝකේ ලෞකික සැපයන් උදෙසාවත් යොමු වෙන. තේනවා ලෞකික සැපයන්.
එනිසා ඔබේ ජීවිතය ඔබ යොමු කරන්න දක්ෂ වෙන්න මුලින්ම මොකද හැමෝටම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළොවෙන් ගන්නා වූ මේ නියසිලට ගන්නා වූ පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා. එහෙමනම් අපි 1000කට බණ කියලා එතන 100ක් සෝවාන් ඵලයට පත් කරන්න හදනවා කියන්නේ ඒකයි ති මොහෙට. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමගෝනේ අපි මේව ගලපන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වීද්දි කියනවා නම් රහතන් වහන්සේලා ජීවමාන වීද්දි කියනවා නම් එ르දීෙන් යන රහතන් වහන්සේලා ජීවමාන වීද්දි බුදුරජාණන් වහන්සේ කියනවා නම් සද්ධාව සකස් කරගන්නේ මේ මහ පොළවේ නියසිලට ගන්න පස් ප්‍රමාණටයි කියලා නෝනා වර්තමානයේ මහ පටැඟිල්ල නෙමෙයි අපිට පෙන්වන්න තියෙන්නේ මේ පොඩි ඇඟිල්ල. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන වීද්දි බුදුරජාණන් වහන්සේ උපමාව කියන්නේ. එහෙමනම් අපි 1000කට සද්ධර්මයේ දේශනා කරලා අපි හිතනවා නම් එතනින් 50ක් සෝවාන් ඵලයට පත් වෙයි කියලා ඒ සිත මෝහයටමයි අයිති වෙන්නේ. මොකද ධර්මා බෝධය කියන දේ නෝනා ඒසා ගැඹුරු තැනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරෙනවද? නමුත් ගැඹුරුයි කියලා අතහරින්න කියන කාරණේ නෙමෙයි මෙයින් අදහස් වෙන්නේ. ගැඹුරු කියන්නේ හිතක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ සරලයි කියන්නේ හිතක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් එක මහත් එක්ක ඇවිල්ලා මගේ ළඟට නිරේතුරව ධර්මය අහන්න ආවා. ඉතින් ධර්මය අහන්න ඇවිල්ලා මේව මාසයක් දෙකක් බණහවට පස්සේ ඒ මහත්තයා දවසක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ නිවන් දකින්නවා කියන එක මෙච්චර ලේසියි කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ කියලා. එතකොට මට තේරෙනවා දැන් මේ මහත්තයා අදිමාන්නයට පත් වෙලායි ඉන්නේ කියලා. ඒ කියන්නේ අදිමාන්නය තුල එයා සෝවාන් ඵලයට පත් වෙලායි කියන කාරණේ තුල එයා ඉන්න නිසා එයා කියන්නේ ධර්මය මට මෙච්චර ලේසියි කියලා. ඉතින් ඒ වෙලාවෙම මම තේරුම් ගත්තා ඒ මහත්තයා අනිවාර්යයෙන්ම අදිමාන්නයට පත් වෙලා මමත්වේ දැඩිභාවය වැඩි කරගෙන ඉන්නේ කුමක් නාමයෙන්ද? ධර්මයේ නාමයෙන්. තොර ධර්මයේ කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨියක තේන්න එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨිය. ඒ වගේ කෙනෙකුට ඒ ආකාරයෙන් ධර්මයේ ලේසියි කියලා කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සරලයි කියලා මම කියන්නෙත් නෑ ගැඹුරුයි කියලා මම කියන්නෙත් නෑ. ගැඹුරු ධර්මයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් සරලභාවයට පත් කරලා අපිට දේශනා කළා තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකට ගෙනල්ලා මේ මුළු විශ්වයම නිරෝධය කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා.